LPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමයි ජෙෆ්නා කණ්ඩායම. මේ කණ්ඩායම තමයි පසුගිය අවස්ථා දෙකේම තරගාවලියේ ශූරතාවය දිනන්න සමත් වෙන්නේ. ඒ අවස්ථා දෙකේම කණ්ඩායමේ නායකත්වය දරන්නේ තිස්සර පෙරේරා. අවස්ථා දෙකේම පුහුණුකරු විදියට කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන්නේ තිල්න කණ්ඩම්බි. මේ විදියට සාර්ථක ජෙෆ්නා කණ්ඩායම තුන්වෙනි වතාවටත් ශූරතාවයට අරගෙන යන්න තිස්සර තිල්න දෙන්න උත්සාහ කරද්දී ජෙෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණය පිටපස්සේ හිටපු ක්‍රීඩකයෙක් මේ වතාවේ ජෙෆ්නා ජයග්‍රහණයට හරස් වෙන විදියක් තමයි අපට දකින්න තියෙන්නේ. ජෙෆ්නා කණ්ඩායම ජයගත් අවස්ථා දෙකේම තුන්ගිරියවෙන් වැඩපෙන්නපු වනිදු මේ වතාවේ සෙල්ලම් කරන්නේ ජෙෆ්නා කණ්ඩායමට නෙමෙයි. මෙදාපාර වනිදු කැන්ඩි කණ්ඩායමේ නායකයා විදිහට තමයි තරගාවලියට එකතු වෙන්නේ. ජෙෆ්නා පුහුණුකරු තිල්න කණ්ඩම්බි නම් කියන්නේ වනිදු නැති එක පාඩුවක් වුණත් වනිදු නැතුව දිනන්නත් තමන්ගේ කණ්ඩායමට පුළුවන් කියලා. පසුගිය අවස්ථාවේ අපි ජයග්‍රහණය කළේ ගොඩක් කලාවට අපේ ප්‍රතිකරුවන්ගේ දක්ෂතාවත් එක්ක. ඊට කලින් පන්දු යවන්න තමයි ගොඩක් කලාවට අපිට ජයග්‍රහණය කරන්න පාර හැදුවේ. මේ අවුරුද්දේ අපි ප්‍රතිකරණයේ පන්දු යැවීම දෙකම හොඳ මට්ටමක තියාගන්න බලාපොරොත්තු වෙනවා. වනිදු නැති එක ලොකු පාඩුවක්. කොහොම වුණත් එයා අලුත් කණ්ඩායමක් තෝරගෙන තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනා. කොහොම වුණත් අපිට කණ්ඩායමක් විදියට සටන් කරලා වනිදු නැතුව දිනන්න පුළුවන්. වනිදු නැති වුණත් මේ වතාවේ ජෙෆ්නා කණ්ඩායම එක්ක විජේකාන්ත්, සුමින්ද ලක්ෂාන් වගේම දුනිත් වෙල්ලාලගේත් ඉන්නවා. මෙතනින් දුනිත් යොදාගන්න ඉන්න විදිය ගැන කණ්ඩම්බි කියලා තිබුණේ මෙහෙම කතාවක්. වෙල්ලාලගේ කොහොමද සෙල්ලම් කරන්න කියන එක අපේ කණ්ඩායමට ගොඩක් වැදගත්. චතුරංග ගිය වතාවේ අපිට කරලා දුන්න දේ දුනිත්ගෙන් ගන්න අපි හිතාගෙන ඉන්නවා. දුනිත් තාමත් අලුත් ක්‍රීඩකයෙක්. මම හිතන්නේ මේ තරගාවලිය එයාට ලොකු අත්දැකීමක් වෙයි. ඉස්සරහට යන්න අපි බලමු මේ වතාවේ ජෙෆ්නා කණ්ඩායමට එක වෙන්න අනිත් කණ්ඩායම් ඉඩ දෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.